ඒ කරන වගේප දන්නවා. එනි සාමයි බොධනවාගේ හදවතේ නාලිකාව හැටියට අපී ඔබට මේ උතුන්පුන් පොහෝදිනය වෙනවෙන් මෙිලිසාර්ව සධර්ම දේශනාවල් ඔබගේ ජීවිත්ත හවබෝධය පිනිසම ගිටේන්නේ. එනිසාම අපි මේ මහොතෙත්තාරධනා කරනවල් මෙ තුොත්තම දළදා වන්දනාතියතුම දායකත්ව ධර්මදේශනා මාලාවේ තවත් අර්ථතාටනා සධර්ම දේශන වක්ශ්‍රවණය කරනට සෝදානවෙෝ. සිිල්දිනාට මාරාධනා කරමින් පළමුකොට ගෞරමනීිය දේශකැරන් වහන්සේ විතාමත්තම ගෞරවේෙන් පාදහාාවේ වදන්නයතුව. සාදුන අදිනඋන් වහන්සේව පිළිගනිමෝ. අවස රැස්සේපත් කරන්නට කොළඹ දහය මාලිගවත්ත සුදර් මාරාමෝවාසේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්්‍රවේදී අප පිින්න්නත් පූච පද හසලක සීලවිමල පින්වන්ත ස්වාමිදරණන් වහන්සේ මේ වටිනාසත් ධර්ම දේශන අාවසිදදුකරු ලබන්නේවෝ හසේ සාධනතිනතු පිළිගනිමෝ. සාධහෝසාධෝසාධෝ සැපතුන ඇද මේ සධර්ම දේශනාව ඔබයතගෙන සඳහපින් බරදායකත්වයගෙන කටතු කරු ලබන්නේ. මාතර නාවිමන උතුර ජයටානිවසෙහි පදිං්චි, කල්ප හේවාගමගේ සහ, කේ අයි බුද්ධිකහා චාන්තන යන පෙන්වන්ත පිරිසරිසෙන් අද මේ සධර්ම දේශනාව සඳහා පෙන් බරධදායිකත්වයගෙනටයුතු කරනු. පෙන් හො පැසගේ ්‍රධාන අර්මුණ හට සේ පත් කර බෙනවා මේට වසර හතකට පෙරමේගිය ජෝතිපාල හේවාගමගේ පානන්ට මෙට වසර එක හමාරකට පෙරමේගිය තුග බද්‍රහ ඉදිරිී සිංහ මෑනියන් ඇතුළූ දෙපාර්ශවය නමින් මිය පරලව ගොස් සිටින සරූම ඥාතිවරග හාට පෙන් පෙත් අනමෝදන් කරන්නටත් සජීවත්ව සිටින දෙමාපියන් දූදරුවන් ඥාතිීන් ඇතුළූ රටවාසී ලෝවාසී සියලු දෙනාට නිරෝගී භාාවය ප්‍රාත්ථනා කරන්නටත් විශේෂයෙන්ම ධර්ම දේශ කරන අතිපූජනීය කලිගමය ඥාධීපස්වාමින්න් වහන්සේටත් අධපූජනය හසක සීල විමලා අපගේ ගෞරු නීිය දේශකණන් වහන්සේ ඇළු සියලූම මහා සංගිරත්නයටටත් සේලූම සමියයක් දුෘෂ්ටික දෙවිදියයතන් වහන්සේරටත් ලෝක වාසසි සියලු සත්වයන්ටත් චතු්‍රවාර් සත්්‍ය අහබෝධ කර ගැනීීම පෙනණිස මෙම සධර්ම දේශනාව හේතුවාසනාවේවායි ප්‍රාත්ථනා කරනවා. එස් ලු ප්‍රත්ථනනා බලාපෘක් තිවිෂ්ටව වාසේලූ දෙනාටම. දමෝදමල දේවයි ප්‍රාථනාය කරමින් පින්වන්ත ස්වාමිදරනන් වහන්සට රධනා කරමු මේ වටිනා සද්ධර්ම දේශන අවසිදුකිරීම සඳහා. සාදුහෝ සාධූසාදූ අවසරයි අප පින්ව ස්වාමින් වහන්ස සමන්තා චක්කවාලේ සූ අතරා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තුූ සග්ගමොක්ක දන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස, භගවතු, වරහතෝ, සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්න අදත් ඔබ ඉතාම ශ්‍රද්ධාවෙන් ධර්මශත්‍රවනය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තුවන්. අද ඉතාම ශ්‍රද්ධාවන් මේ දේශනාවට දායකත්තය ධරමින් කටයුතු කරන පින්නතුන්ට දේශනාව අවසානයේ අපි පුුණ්්‍යාණු මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් ධර්මස්ශ්‍රවනය කරන්නට කාලය. පින්වත්න මේ උතුම් පුරපස්සොලොස්සක පොහොය දවසේ ඔබ නිවසට වෙලා ධර්මය දියුණු කරනවා ඇති සමහර විට ඔබ අහම්බුල්ලෙස මේ දේශනාවට කන්දෙනවත් ඇති. ඒ කොහොම උනත් පින්මත්න බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන්නු ධර්මය ධර්ම මාත්‍රයක්හරි මේ ජීවිතයේ ගලප ගන්න බලන්න. නිකන්ම හුදු කතාන්දරයක් විදිට පැත්තකට කරන්න නැතුව. ලුවන් තරම් මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළින් ගලපගන්න බලන්න. මොකද බුදුරජාන්සේ දකින්න තියෙන්නේම ධරමය හරහමයි. ධර්මීන්මයි බුදුරජාන්ස දැකගන්න තියෙන්නේ. බුදුරජාන්සේ පිළිමින් දකින්න බෑ පිළිමෙන් අපට පොළුවන් මූලික පදනමට අදාලා ආකුෘතියක් කදාගන්න. නමුත් බුදුරජාන්සේ දැකගන්න තියෙන්නේ ධරමී. ර දරමීෙන් බුදුරජාන්ස ැකගන්න කොට පන්නත්න ඒ ධර්මීින් දැකගන්න ස්්‍රාවකයාට බුදුරජාහන්ස සැබෑ ස්වරූපයේ දැකගන්න පුළුවන්. උන්වහන්සගේ අවබෝධය සැබෑවටම අදහන ශ්‍රාවකයෙක් වවෙන්න පුළුවන්. තුර බං කියයන පිළිමේෙන් බුදුරජන්හන්සේ දකින්න බැහැ කියන එක නෙවෙයි පිළිමිියක් ලඟටගේ හම් බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමාව අපට පේනවානි එකතොර බුදුරජාන් වහන්සේ අපේ අපේ නෙත ගැටෙනවා. තුට අප ්‍රද්ධහවාදියත් උපදිනවා. නමුත් පින්මත්නී අපි දක්ෂ වෙන්න ඕන ධර්මය තුළින් බුදුරජනන්සේ දැකගන්න. ධර්මය තුළින් බුදුරජනසස් දැක ගැනීම පිළිමීම් බුදුරජනස්ස දැක ගන්නවට වඩා ස්ථාවර අවධයක්. පිළිමීම් බුදුරජනස දැක ගන්න හදනක ධරමීම් දැක ගැනීමට උදහුවා ඇත්තරම්. එක උපකාරයක් තියෙන කාරණයක්. ඒ නිසා කට බොහොම ලස්සන දේශනා ගණනාවක්තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධාතු විබංගුවගේ සූත්‍ර දේශනා කරන්නේ හේතුුණේ සමහර පිරිස් බුදුරජාණාන්සේ ළඟට හාවා උන්න්නහන්සේ පහළ වෙලාක නාරංචියයට බුදුරජාන්ණන්සේ වෙනුවෙන් සිවුරු දරාගෙන. එතු බුදුරජාණන්සේ වෙනුවෙන් සිවුරු දරාගෙන ආපු අය වෙනුවෙන් බුදුරජාණන්සේ ඒ අයිගේ ප්‍රඥ්ඥාවේ හැටියට ධර්මී දේශනා කළ. ඔයාතර බුදුරජාණන් වහන්සේ හොයාගනාපු රජෙක් කිටියා පුක්කු සාති කියලා. ට පුක්කු සාති බුදුරජාණන් වහන්සේ බිමුක වෙනකොට උණහන්සේට තමයි මේ දේශනාව කරන්නේ. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ කුම්බකාහරසාලාවේ වාඩි වෙලා ඉන්නකොට කුබල් හලේ මැටිපිලට වෙලා බුදුරජාණන් වහසේ වැඩ ඉන්න කොට කුම්ඹකාර්සාලාවේ අනි පැත්තිං බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නමුත් මේ පුක්කු සාතිට බුදුන් වහන්සේ හොයාගන්න බැරි වුණා. ඕට බුදුරජාණන් වහන්සේ අඳුරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ අඳුනගන්න බැරි වෙලා ඉතින් වතා බහ කලා අඳුරගන්න බැරි වුණ. නිශබ්ද වෙල අ අන්තිමට මොහුට බුදුරජානස ධර්මය කිව්වා. අනන්න එතකට පුක්ුසාති බුදුරජාණස අන්ුරගත් අන්න බලන්න ධර්මය අඳුනා ගැනීම බොහෝම ප්‍රවිෂ්ට වෙන වැදගත් දෙයක්. තමන්ගේ ධර්මය තුළ ප්‍රවිෂ්ට වෙන ඉතා අස්ථාවර වන අවස්ථාවක්. පුක්කුසාති ඊට කලනුත් බුදුරජානස දැක් හැයි උන්වහන්සේ දැකගත්තය ධරමය තුළින්. ඇත්තටම ධර්මය තුළින් දැක ගැනීම හරිම ප්‍රසස්ථයි. දිරිට ගියපු අවධයක් ඕකට බොහෝම වැදගත් මූලාශත්‍රයක්තිය නො වක්කලී ස්වාමීන් වහන්සේගේ සිද්ධිය. වක්කලි හාමුදුරෝ කියල කියන්නේ බොහෝම ශ්‍රදධාාවන් බුදුරජාණ වහන්සේ වෙනුවෙන් පැවිදිවෙච්ච කෙනෙක් නමුත් වක්කලී හාමුදුරුවන්ට ධර්මී ගැන තියෙන අදහස්සට වඩා භාග්‍යවතු වහන්සේ දැකීමෙන් වක්කලී ස්වාමිනස්ස හතුටු වෙනවා. ුදුරජාණන් වහන්සේ සමග කතාකිරමින් වක්කලි හාමුදුරුව සතුටු වෙනවා. ඇතරම බුදුරජාණන් වහන්සගේ රූපකායට අතිශ්‍යය කැමැත්තක් කදාගත්තක නි වක්කල හාමුදුරෝ කියන්නේ.කම පුද්දුමාකාර කැමැත්තක් වක්කල හාමුදුරුවන්ඩ තිබ්බේ. තු බුදුරජාණන් වහන්සේ දැක දැක හිටිය අයටය වක්කල හාමුදුරුව තුළ යම්තාක් ධර්මිය තුළ ස්ථාවරවීමක් දකින්න හම්බුනෑ බුරජාණ වහන්සේ යම් කුටියකද වැඩයින්න ඒ සන්නේම කුටිය වක්කල හාමුදුරුව කුටිය හදා ගත්තට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ස්ථාවරවීමක් වක්කල හාදුරුවන්න දකිින් හම්ුරන විදිීයට ක්‍රමාණුකුළ වයසට ගියා. ඒ කාලේ පින්වත්න බුදුරජාණන් වහන්සේ වැඩයින්නවා බුදුරජාණන් වහන්සේ වැඩයින්න කොට ඒ ප්‍රති බුද්ධ පැත්තිෙන් වක්කල හාමුරුව වැඩහි හැයි වෙනකො උන්හන්ේහොට. ලෙඩවෙලායි හිටියේ. වක්කලි හාමුදුරුව බොහෝම හොදටම රෝගී වෙලා ඉන්නකොට ලෙඩවෙලා ඉන්නකොට. බුදුරජාණන් වහන්සේ භාගතුන් වහන්සේ වක්කලී හාමදුරුවන්ට මතක්කලා වක්කලි පුළුවන්තරන් ධර්මය හැසිරෙන්ෙ එක ඇත මේ සිදධියත් විස්තරලකී නොන වක්කලී හාමුදුරුව වැඩහිටියේ බුදුරජාන්සට කුටියට දුරින් ඒ නිසා වක්කලි හමුදුරුවන්ට යම් කනස්සල් අක්තිබුණා රජා දකිින්ට නෑන දකලමකද උහන්සක රපකාය පිළිබඳ අසීමිතව බුදුරජාස රූපකායට සෙනහසයක් දක්වපු ඒ රූපයේ දැකිීමින් පවා සතතුට ච්ච කෙනෙක්කල හා මුදුරෝක කියයන මොකදේ තරම් ඉතාම මිහිරි රූපකායක් බුදුරජාණන්සසිට තිබුණා. දකින කෙනාගේ හිත මිහිරෙන් පිනායන පුදුමාකාරයේ සැනසීමක් ඇතිවෙන රූපකායක් බුදුරජාණන් වන්සිට තිබ්බේ. එනිසා බුදුරජාණන් වහන්සේ, දැකීමෙන් පවා මේ වක්ල හාමුදුරුව සතුරු නමු ධර්මය හරහා බුදුරජාණන්සේ දැකගන්නක වටිනාකම මේ දේශනාව පැහැදිලි වෙන. එකකාලේ වක්කල හාමුදුර තමන් ්‍යයාරාමීට ත හාන්දුරෝ කෙනටතා එතු වක්කල හර හොඳට ෙඩ වෙලා නැගිටි න්නත් බෑ ඉඳගන්නත් බෑ අධ්ධික මාරාන්තික වේදනාව කිවසමින් හිටියේ. බුදුරජාණන් වහන්සේ ගැන වක්කලි හාමුදුරුවු තමත් ළඟ ඉන්න හාමුදුරුවෝ කෙනකුට කතාරලා කියෙනවා ආයුෂ්මතුනි. ඔබ වහන්සේ ගිහින් බුදුරජාණන් වහන්සේට මගේ වචනයෙන් පුළුවන්නන් වන්දනා කරලායින්ද. මාව බුදුරජාන්සේ වන්දනා කරනවා කියලා කියන්න. මාව භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා මේ වක්කලී ස්වාමින්න් වහන්සේ වදනා කරන්න කියලා කියන්න කියලා බුදුරජාන්සිට මතක් කරන්න මම ලෙඩවෙලා කියලා. මම ලෙඩවෙලා අමාරුවෙන් වැඩන්නවා කියලා මතක් කරන්න . දෙඟර හාමුදුරුව ගහි අනුකම්පාාවෙන් බුදුරජාණන් වහන්සේල්ළඟ වදනා කරලකව ස්වාමීණී වක්කලී හාමුදුරුවෝ ලෙඩවෙලා ඇවැත් වක්කලී ලෙඩවෙලා. වක්කලී හාමුදුරුවෝ බෝම අපහසුවෙන් මේකාලේ වැඩ ඉන්නේ. වක්කලී හාමුදුරුවන්ට බොහම අමාරුයි වඩින්ඩ පුළුවන්නන් හමීට හෙමීට හරි ඔබවහන්සේව දකිින්ට නෑවෙ තිඉන්නේ නෑ. නමුත් වක්කලී හාමදුරුව ඔබ වහන්සේට මතක් කරන්න කියල කිව්වා උබහන්සට දැනු සිහිකරන්න කිවවා. වක්කලී සාමින් වහන්සේ ඔබහන්සේ දැකීමෙන් කැමැතිවෙනෝ නමුත් දකින්න බැරිීවීම නිසා හිතේයම් පසු බෑමකුත් තියනවා. මෙහෙම කිව් හම බුදුරජාස වදාලා භික්‍ෂුව වක්කලීට කියන්නම වක්කලීව දකිින්ඩ වැඩම කරන බව. ති අරහා දුරෝ ගිහින් අතර මෙැඳකරු අවිදියට වක්කලි හාමුදුරුුවන්න කිව්වා ඔබ වහන්සේව ඩකින්න භාගතු හසු වැඩම කරනුවා කියල කිවඇතුරු වක්කල හාඳදුරු මග බලාග හිටා. අනේ බුදුරජාණන් වහන්සේගේ සුගත්ත සරීරයේ දැකගන්ට තියෙනවා නං කියලා වක්කල හාදුුරු බලාගෙන හිටිය. බුදුරජාස පින්ඩ පි සැන්සිල් හවස්කාල වෙනකට වක්කලි හාමුදුරුව යම්තක දෙතනට වැඩම කලා. වැඩම කරලා බිමසවා කච්චිතේ වක්කලී කමනීියන් කච්චි යාපනියන් වක්කලී දැංකොහොමද. යපෙන්ඩෙහෙම පුළුවන්ද. කච්චි දුක්කාවේදනා පටික්ක මන්තිී නෝ අභික්ක මන්තිී පටික්ක මෝසානම් පඤ්ඥායතින්නේ උනොෝ අභික්කමෝති දුක්වේදන අඩුවෙනවාද වැඩිවෙනවාද. එතට වක්කලි හාමුදුරෝක වනමී බන්තේ ස්වාමීණී එහෙම අඩුවෙන පාටක් පේන්ඩ. එන්ඩ එඩම වැඩිබෙන ොමොනුවද වේදනා කිය ැහවා. ඒ වෙලායි වක්කල හාමුදුරුකනො ස්වාමීණි මගේ ඔළුව හරියට වෙලලා දෙපැත්තකින් අධිනෝ වගේ ඔළු කට්ට ගැලවිල අන්න වගේ අධික වේදනාවක් දැනෙනවා. මගේ සරීරයේ හරියට ගිනිියගුරු පරවතයක එහෙටමට පෙරලනෝ වගේ අධික දැවිල්ලක්හයේ තියෙනවා. ස්වාමිනිි මගේ කුසාහරියට තීරු තීරුුවලට තිවුණු ආයුදයකින් කපනෝ වගේ. අධදිික ේදනාවත්තිනවා කියලා උණහන්සේට පවතින වේදනා ගැන මතක් කලා. තු බුදුරජාණ අහන්සීලට යුම්සව බලනීවා මේ ෙඩවෙච්ච කෙනෙක්ගගේෙන් හන ප්‍රශ්න අපෙන් කවරුවත් අහියිද. අපිට ඔන්නම් බෙහෙට්ටිකක්දේ ගෙනනල්ල. ඊ පස්සේ අපි වෝඩ සනසයි සනසයි බයිවඩිපා දැන් අදනල් ලෙඩවෙච්ච කෙනෙකුට ඒ ලෙඩවෙච්ච කෙනාව බොරු කිය කියාහරි සනසනවානි. තු සතතිය කියලා ධර්මයක් පැත්තර ගන්න බොරු කිය කියාරි නෑනෑ. ස්තර මහතය කිවවා අම ටික්මට හොඳ වෙනවා කියලා අම්ම බයිවෙන්ඩපා අම ටක්මට හොඳ වේ කියලා ැ සමට වෛ්‍යවරයා කියලති න මුොද බේරගන්නඩ බෑ කියලා නමු ති හඟුවන්නේ කියනෝ බයිවෙන්්පා බේරගණ්ඩ පුළුවන් කියලා කිව්වා මි හොඳට බෙහෙට්ික බිල හෙම සැසුවාට කමන්නේ. නමුත් පින්ව ආටෝප සාටෝප වැඩිිය අද මිනි සුගි ජවිතවද. ඒ ආටෝප සාෝප සහිත ජීවිතයේ ධර්මයක් නැතියකනේ අවධානම. ඒ අවධානමක්. බලන්න බදුජාන්සි විසන කාරන ත මේවාද වයසක කෙනෙකුට වයෝරුද කෙනෙකුට ලඩවෙේච්ච කෙනෙකුට මෙබඳු ධර්මයක් මතු කලොත්ේෙම යන්තන් සුගතිය හරි එල්ලි. නිරේට යන දොරහරි වහගනී. ඒනිසා පින්වත් නිදැ බලන බදුරජාණන්සසි විමසනවා කච්චිපනතාං වක්කලී අත්තා සීලතෝන උපවදනතීති. සීගිලතෝන උපවදතීති, බුදුරජාණන්සසි විමසන වක්කලී, ඔබට මේ සීලයෙන් එහෙම චෝදනා කෙරෙනවද කිය ඇහවා. එකනි ස සමාත්‍ර ජීවිතය සන්ධියාවට එනකොට තමන්ගේ තමන්ගෙන් වෙච්ච වැරදි ගැන තමන්ගේ ගුණධර්ම ගැන යම්කිසි සනසල්ලක් ඕන මිනිහකු තියෙන පුළුවන් ගියකුටුනත් පැවිදෙකටු බදුරජණන්ස විමසනවා වක්කලි ඔබට මේ කච්චි පනතං වක්කලි අත්ත සීල තෝන උපවදතීති. දැ මේ කාරණ හරි වැදගත්කාරණය කත්තා සීලතෝන උපවදතීති කියන එක. විමසන වක්කල සීලයහෙම ඔබට චෝදනා කනවා සීලයහෙම පරදනා කැලැල්ලුනා කියලා සීලේෙන්ෙම චෝදනා තියෙන වද කියලාා නොකෝ මම්බන්තේස්වා මිනිමටහෙම චෝදනා නෑ කියනවා. එහම් මේ වක්කලි හාන්ට පිරිසුදු සීලයක් තිබිලා. සීලයෙන් චෝදනා කරන්න නෑ කියනවා. බොහෝම පිරිසුදු සීලයෙන් තිබුණා. ඒයි බුදුරජාන්ේ විමසන හොඳයි වක්කල මොනවද ඔබට යෙන. ඔ ඔබගේ හිතේ කනස්සල්ලක් ඔබ හිතේ නොසතුටක් ඔබ හිත පසුබෑමක් තිෙනන මොකදේ තියෙන නොසතුට මොකද්දේ තියෙන පසු බෑම මොකදදේ ඔබ තුළ තියෙන කඩා වැටීම එතු බුදුරජාන්සය බුදුරජන් වන්සේයට මේ වක්කල ිහාන්දුරු මතක් කරනවා ස්වාමීණී කිසිීම පසුතැවීමක් නෑ හැබැයි ස්වාමීණී භාග්‍යෝතුන් වහසේ දැකගණඩ බැරිහිකයි හිත්වේදනාව. බදුජානස් දැකගන්ඩ බැරිකයි හිත්තේදනාව. දැකලා ධර්ම කතාවකයදෙන්ට බැරිවීමයි හිත්තේදනාව. තුර භාග්‍යතුන් වහන්සේ වදාාරනවා අලංවක්කලී වක්කලි අතැහරින්ඩ කියනවා. ඔය කතාව අතාාරින්ඩ කියනවා. කින්තේ ඉමිනා පූතිකායේන දිට්ටේන වක්කලී අතාරින්ඩ කියනවා. මේ කුණුකය දැකීම ඔබට ලැබෙන ප්‍රයෝජනය මොකදද. මේ කාගේස්කාගගේ ශරීරේද ගැනති කියන්නේ බදුරජනාන්සි ගැන. කින්තේ ඉමිනා පූතිකායන දිිට්ටේන දිිප්ටේන මේ කුණුකාය දැකීමෙන්. ඇතන වචනමයි මෙතන පාවිච්චි කරන්නේ පූතිකායන දිට්ටේන. මේ කුණුකාය දැකීමෙන් වක්කලී ඔබට මොකද්ද තියන ප්‍රයෝජනය. මොකද ඔබට තියෙන ප්‍රයෝජනය. ඊට පස වනාහසේ මදක් කරනවා යෝකෝ වක්කලී දම්මම් පස්සති සෝමම් පස්සති අන්න අපට හොඳට මතක පාටයක්. දම්මන් පස්සති සෝ මම් පස්සති. යෝ මන් පස්සති සෝ දම්ම පස්සති දම්මංචහි වක්කලි පස්සන්තෝ මම් පස්සති මං පස්සන්තෝ දම්මං පස්සති. වක්කලි මේ කුණුකයි දැකීමෙන් ඔබට ප්‍රයෝජනයක් නෑ. වක්කලි යමෙක්වනාහි ධර්මය දකීද. කවුරල් මිනිහෙක් ධර්මය දකීද හෙතෙම මා දකිනවා මයි. යමික්මා දකිීද හෙතම ධර්මී දකිනවා මයි එතුක බුදුරජාන්සය අපිට ඉගැන්වී රූපකාය අභිබවා ගිය රූපකාය දැකීම අතික්‍රමණය කරපු අවස්ථාව ඉහලට ගියපු අවස්ථාව මොකදේ ඉහලට ගපු අවස්ථාව ඒ ඉහලට ගියපු අවස්ථාව තමයි බුදුරජාණන්ස වදාලා යමික් ධර්මය දකිනව නම් මම දකිනවා ඒවගේ මම දකිනවා ධර්මී දකිනවා මෙිතන මේ කතාරන්නන්නේ ප්‍ර්ක පැත්තකින් ගැඹබරුවටම බැහල බලකොට මේ ප්‍රඥ්ඥාවෙන් ශ්‍රද්ධාව දියුණු කරන නිත්‍රරටයන්න්නත් පුළුවන් ශ්‍රද්ධාවෙන් පටංගරගෙන ප්‍රඥාව කරයන්න්න පුුවන්. තු මේක සමමාරයි ගොඩා කයි ගැටලු හදාගන්නවා මේක පටන්ගන්න වන ප්‍රඥාවන්ද ශ්‍රද්ධාවන්ද කියලා ති මේ දෙකම අවශ්‍යයි මේ සමාරාහිතනවා මේ අපි නගුව බුද්ධ පූජාවත් පිළිවෙේ තුවා මොක්වත් වන්නේ අපි මේ හොඳ භාවනාවක් කරග ඉන්නවා කියල සමහරායි කියයන. අවත් සමහරය කියනෝ අපිට නං ඒවාඕනත්නෑ අපි මේ බනක් අහගන අපි අපි වැඩබලන අපි පාඩු ඉන්නවා කියල සමහරයි කියනවා ඔයයා අතර සමාරයයි කියනො අනි අපිටනම් ඒව න්න අපිට භාග්‍යවතුන් වහන්සේට පුද්ධ පූජාවතියාගණඩ තිබොත් ඇති වත් පිළිවෙත්තියාගන්න තිබොත් ඇති මහසෑයටටකින් කිරිහාර පුද්ඩ තිබ්බොත් ඇති කපපුරු පූජා කරගණන්නඩ තිබ්බොත් ඇති අවසධ පූජා කරන්න තිබ්බොත් ඇැති දැැත් මේ ඔක්කුම වැදගත්දේවා ක ින් අපි එකටවත් ගරහඩ බෑ. මොකද භාග්‍යුතුනාන්සේ ඉගැන්වාී දෙපැත්තිම්ම සැලසෙන සේවේ අතිමහත්තිකක්. ප්‍රඥ විර තිබට වැඩකුත්නය ස්‍රද්ධාව නැතුව ස්‍රරද්ධහ විදරත් තිබට වැඩකුත්නය ප්‍රඥාව නැතුව. මේ එකට 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 පාසව පාස්සව විස්සරහටයන්න ඕන අවදියක් ගැනයි, බුදුරජණනාාන්සේ අපට වදාලේ. ො ද ොඩක් දන යි දැ තන තින ගටල ගඩක් දැන් ධර්ම නු කරනකට සති පටා ද නු රනගට කිය න ආතාපි සම්පාන සතිමාවනයය ලෝකේ ි්‍යාදමන සංකේලා. ආතාපි කෙලෙස්තවන වීරිය තියෙන් ඕන ආතාපි සම්පජාන නුවනැතියෙන් ඕන. වීරියවිතන කෙලෙස්තවන වීරිය විතරත්ති බිලා නුවන ැතවැටඩන්නේ. නුවනතිබල වීරිය නැතැන් ඒත් පඩන්නේ. මෙ හැම යික්කම තියනව උපකාරාර්ථයක්. එකිනකට අන්‍යෝ්‍ය උපකාරයක් තියන. ඒ එකිනෙකට අනෝ්‍යෝ පවතින උපකාරය හරිම වැදගත් දෙයක් පන්නවත්ම. ධර්මාර්ගයට හරිම වැදගත් දෙයක්. බුදුරජනස මදක් කල වක්කලි මේ කුණුකාය දැකීමින් ඔබට ප්‍රයෝජනයක් නෑ වක්කලයේ නිසා ධර්මය දකිින්ඩ. ධර්මයේ දැක්කාම මම දැක්කා වෙනවා. දෙැමල එති නැවතිලා බුදුරජනස හදයි වක්කලි දැන් ොදේ කිය ාද නෑ. න ොන්න ිකට ප ැට එක රංගහි රිිටිියැටයකගේ රංග හි අන මේ හොඳයි ත්තට හොඳයි අම්මට හොයි මේක බීලා අම්ම සනීපට කාලා බිල ඉන්න කියල නො නමු අපි කවදාවත් එතනදී අන මේ සංසාරද්දුකයි අම්ම මේ ජීවිතයට බැඳෙන්න්න එපා. අපිට ක්ොහොමත් මේ ජීවිතය අත හැරල නවා. අපි සනීපට මේ ජීතය අත හරිමමු අප ඔක්කපුටෝම මේ කත්තරිඩ වෙනවා කියලා එහෙම කියේෙනවාද කවුරොත් කියන්නේ. එක්කෝ සමාර්වෙලාවට අර දරුව පෙන්න්න පෙන්න්න මුණපුුරෝ පෙන්න්න පෙන්න්න. තවත් දුරටත් තර උපාධානයටම තල්ලුවත් දෙනවා. හිත ඇතිවෙච් බැඳීමක් තියෙනවානේ ඒ බැඳීමටම තල්ලුවත් දෙනෝ. ර බැඳීමට තල්ලුව දෙන්නේ ඒය පෙන්න පෙන්න්න කියනො මේ බලන්ඩ අම්මා මේ ලොකුදුව ආවා මේ ලොකුදුවගේ දරුවත්තාව මේ අම්මගේ ඇඳවටේ එන්නේ දරුව තමයි කිය කිය අරවම මතක්කර කර උපාදාානයටම රුකුල් දෙනවා. තුර මරණසන්නකිෙනාටත් වගේ වගක් නෑල් එඩවෙච්ච කෙනටත් වගේ වගක් නෑ ධර්මයත් තුළ හිත පිහිටෝ න්න. ඒයා තුල්ලහූල්ල ඉන්නන්නේ අනේ මගේ ලොකු කෙල්ල බලන්න කොහොමද. මගේ පොඩිලමයක් බලන්නේ කොහොමද. උන්දලාගේ දරුවටික බලන්නේ කොහොමද. මේ වෙලාමට දකිින්ට තියෙනවනං හොදයි නේද කියලා ඒ මයි ඔළුි වැඩ කරන්න. තුොට ඒ වගේ වෙලාවක දමතුකරග්ඩ ධර්මයකුත්තයාගේ ජීවිතේ නෑ. ඒ වගේම පිටස්ර පැත්ති එලිය පත් නවතුන්තු. ඒයගේ ජවිතවල එක ධර්මයට උදව්වකුත් මේ බාහිර ලෝකෙන් හම්බව කියලා හිතන්න.ඒ පදැම් බලන් ඒකාලේ අන්තිම කාය හරි ධර්මීය අවබෝධ කරගත් ඒකයි දැම බුදුරජාන්ේ මදක්ක ධර්මය දකින්න මේ කුණුකයි දැකින් ප්‍රෝජනය නෑ. ඊර්වස බදුරජාන්ස මදක්කරනො තංකින් ම්්‍ය ත වක්කලි ඔබ මොකද හිතන්නේ කියලා හනෝ.දැ බලන් ලෙඩෑඇන්දේ ඉන්න කෙනෙකින් හන ප්‍රශ්නය. අපේනවුරුත්තහන්නේ අපි හනේ අමට මනවද කන්න ඕන බොඩ ඕන මොනොවද ොුවද අමට ගෙනත් දෙන්න ඕන කියලා හනුවවා මික් මේ වගේක් හහිද බලන්න තංකකිින් මං්ත වක්කලි රූපං නිච්චංවා අනිච්චංවාීக்கලි රූප நித்தியது අනිத்தியදලි රූප නිතතියද අනිත්‍යයද. එතු වක්කලි හාමුදුරුවෝකෙනවා අනිච්චම් බන්ති ස්වාමි රූපය අනි්‍යයි. යං පනානිච්චන් දුක්කංවා තං සුකංවාතිී. වක්කලේ යමක් අනිත්‍යය නං යම් පනානිිච්චංඒ දුකයිද සැපයිද. අනි්‍යයනං එක තමන්ගේ ස්වභාවේ අනිත්‍ය වසින් තේරුම් අරගන්නන්. ඒ අනිත්‍යවීමස්සේ තියෙන්නේ සැපදද පින්නවන්නේ නෑ. දුකක් තියෙන්න්නේ. දුක්කම් බන්තයේ ස්මිණ දුකයි. යම් පනානිිච්චන් දුකං විපරිනාම දම්මන්. අනිත්‍යයනං දුක්නං. පෙරලෙනවනම් බි පරිනාම දම්මක් හැම වෙලාවකම් වෙනස්වභාවයක් ගන්න වනං. නිරන්තරයෙන් වෙනස්වභාාවයක් ගන්නවා රූපය තුර එක පාර වෙනස්වභාවයක් ගන්නවා කියලා අපිට හිතන්න බෑ නිරතුරුව නිරතුරුව වෙනස්වවෙමින් පවතිනවා නමුත් අපිටඒ එක තේරෙන්නේ අපිට හි දෙන්න එක පාර වෙනස්ස වෙනවා එහම කතාව අපිට තේරෙන නිරන්තරයෙන් මේ බණට වාඩිවෙච්ච ම නිම මේ දේශනාවවෙන්න ගිටින්නේ. රන්තර ඉන් ෙනස්සෙනවා අපිට හිතෙනවා නැෑනෑ වාඩි වෙච්ච හාන්දුරුවමයි යයි නැගටින්නේ. බනාහගෙන හිටිය මමමයි නැගිටින්නේ. නිරන්තරෙන් නිරතුරුව විපරිනාමයට පත්වෙනවගේ ලබට තේරෙනවාද නෑ. අපිට එහෙමිකත් තේරයෙන්නේ නෑ දැන් අපි මොනහරි පලතුරක් ගන්න එක්කෝ එක්ක හිතන මොනහරි එලවලුවක් දෙවාටක්ක ගෙඩියත්තියෙන. තර වට ෙඩියත්. මේ ඔන්න බොඩි පොඩි ගැටේගේ තිබල ඔක ිකල් ලොකුවෙ ලොකවෙල දැඟති හොඳට වට්ටක් ගෙඩිය ොදට පිටි සහිතව මෝරලා තියෙන්නේ. තැම වට්ටක්ක ගෙඩිය ඔහෝමගේ තිබ්බොත්තම ඕක කුණුවෙනවා. එතුකොට සමහර තැන්තින වටක් බොහපම සෑහෙන කාලය තියාගන්න පුළුව. හොඳට මෝරලා තියන වට්ක්ක ගෙඩියක් සෑහන කාලය තියාගන්න පුළුවන්. තුර එහෙම තියාගන්න කොට. කාලයක් යනකොට ක කොහොමත් කුණු වෙනවා. එතකොට එයාට හිතෙන්නේ අප රාධ මේක කුණුනා ඒඒ කණ්ඩ තිබා පරේද කණඩ තිබ අපට ෙම හිතෙනවා. ඇය අප ඔල්ලිේ වැඩරන එක එක පාර කුණුුණනා කියලා. පින්වත්න නෑ වට්ටක්කකිටිය නිරන්තරයෙන් කුණවි කුණුවි්‍යාවේ. නිරන්තරින් කුණු කුණුවයාාව මිසක් ඒ න්දල අද වෙනකොට එක පාර කුණුනා නෙවෙයි. රම්තරෙන්ම වට්ටකකටිය මෝර මෝරාවේ. මේ නිරතුරුවම වෙනස්සෙවී වෙනසවී ආ ගති ඇතියන වට්ටක ගෙඩිය අස්සේ. ඒබගේ පින්වත්නිමි රූපයේ නිරතුරුව වෙනස්සීමමත්තිෙන. එකයි මෙතන කියන්නේ අනිච් අනි්‍යය නම් දුක්නං යම්පනානිිච්චන් දුක්කං විපරිනාම දම්මක්. හැම්ම වෙලාවකම විපරිනාමයට පත්වෙනවා. විපරිනාම දම්මක්. කල්ලන්නුතං සමනු පස්සිතං. හෙම විපරිනාමට පත්තච්ේ එක නිරතුරුව වෙනස්සනද අනවනම් මේ රූපය නිරන්තරයෙන් වෙනස්ස වී වෙනස්සවී යනව නං ඒ වෙනස්සෙන රූපය වක්කලී ඒතන් මම එක මම කියල අල්ලගණ්ඩ පුළුවන් දහනවා මේ රූපේ මම කියල අල්ල ග්ඩ පුළුවන් දනෝ. ඒසු හමස්මිින් එක මගේ කියල්ලන්නට පුළුවන්දන. ඒසුවමි අත්තා මේ මගේ ආත්මයයි කියල්ලන්න පුළුවන් දහනු නොහේ තම්බන් ස්වාමිනයක මම කියලල්ලන්නත් බෑ මගේ කියලල්ලන්නත් බෑ මගේ ආත්මය කියලල්ලන්නත් බෑ ම ගේ මගේ ආත්මය කියලල්ලන්න පුළුවන්කමක් නෑ ඒක තමයි ස්වාමිණිමීරූපයේ යර්ථයකිවා ඔයවිදිට පංචස් කන්දේමගෙනකව පින්නත්නි පුළුවන්න්නම් මරණසන්න වෙච්ච ලෙකුට පංචස්කන්දේ පිළිබඳ යතාාර්ථී මතු කරලා කියන්න. හොඳර තේරුන් කරන්න පැ කමර කර්ගෙන කියන්න අම්මගේ රූපේ මෙේෙකක් බලන්න අම්ම පුංචි කාලහිටිය ඩබ සම්මධරුමල්ලු හදලා අපට කොච්චල ේවල් කරාද අම්මගේ රූපය අමගේ වසගතියන්ඩත් බෑ මගේ රූපය අම්ම මගේ වසගේතියන්නත් බෑ මගේ ජීවිතයටටත් ඔඒටික අම්මගේ ජීවිතයටත් ඔයටටික. මේවා අප එකක්වත් මම මගේ මගේ ආත්මි කියලා හිතන්ඩ පුළුවන්ද කියලා අහුම හාන්්ඩ. අපේ අවාසනාවකට එහෙමැහෙන්නේ නෑ. තුොට අපිට එහෙම එකක් ඇහුටත් කියයි. මේ උඹ උඹේ වැඩක් බලාන හිට මම් මගේ වැඩි බලාගන්න. උඹ උඹේ වැඩක් බලාපා. මම්ම අමාරුවෙන් බඩය යමාරුවෙන් ඔලු යමාරුවෙන් ඇගේ යමාරුවෙන් මයින්නවා. මේ මගේ කියලකක් මගේ නමී කියලෙකක් මෙතනමී කතා කරනවා මේ මටමි වෙලා බනවෝ නෑ. ට මගේ පාඩුවේ ඉඩ දීපන් කියලා සමට එළම ගනියද. අද මිනිසු කැමතිනය ධර්මයකට. නමුදෙන් බලන මේ වක්කලේ හාමුදුරුවෝ ඒ කාරණාවට කොහ බොහොම සිහි මුත්තරද දෙන විදි අනිතක අදන සිහි මුලා වෙලත් අවසසානයට මරනාාස මත ොතටම හි මුල්ලා වෙලයින්නේ මුොුද වැඩි්ච ධමීකුත්න හි පබද ගන්න ක්ත්නෑ. පින්වත් අනිත්‍යක තමයි සහරාහිතන මික හරි කමන් එහනම් අපි ඔය කාරණී රණනාසන්න මෝතය විමසනවා කියලා පින්වත්නී. ිනික් විභාගෙට ගිහින් විභාග ලියන්ඩ හිටියොත් නෑ මම විභාගට ගියාම ලියනවා කියලා විභාගයට ලියන්ඩ හිටියොත් එහෙම එයාට ඒ කාලයවත් කළමනා කරනය කරගන්න බැන් මුලින් විභාගට දක්ෂලෙස සමත් එන්න කැමති විභාග අපේක්ෂකයෙක් විසින් ඒ විභාගට පපුරුව සූදානමතිය නු අපිටම උසස් පෙල ලියන්න්න හැදවා කිය උසස් පෙල ලියන්ඩ හදනවනන් යා පාස්පේපර් කරන්න ඕන ඉට පස්සේ ඒ කාලයේ කලමනා කරනය කරගන ප්‍රශ්නයකට මෙත් මේ පමණ කාලයකින් උත්තරේ සැේතුයි කියලයා ගණනය කරගන්න ඕන. ඒ ගණනය කරගනයා ලියන්න ඕන. විභාගෙි කිහිල්ලියන්න්න හිටියොත්හම පින්න්නත්නී ඒ පුහුණු කරලා නැති නිසායාට විභාගෙයට සාර්ථකෝ මුහුණ දෙන්න. බෑ තුරු මෙබඳු ධර්මයා කාලයක් පුහුණු කරපු කෙනෙකුට ධර්මය ආවර්ජනය කරගන්න හරි පුළුවන්. නමුත් අදා ආවර්ජනය කරගන්නුවත්. බෑ හිටපස බුදුරජන් වස වදාලා වක්කලී. අතීතරූපයක්කෝ අතීතරූපයක්කෝ දැන් රූපය ගැනම කියවා. අනාගතරූපයක්හෝ අතීත රූපය තුට තමන්ට අතීත රූපය මතක් වෙනවා. අතීතරූපය කලල රූපයක් විදියට වැඩිච්ච විදිය. අම්මගේ තාත්තගේ ධාතු කොටස්වලින් අම්ම කනබොන කෑමෙන් පෝෂණයවෙච්ච විදිිය. මෙහට බිහිවෙලා එලියේතියන සත්‍රම හදාතුවකින් පෝෂණීවෙච්ච කය. මළමුත්‍ර ගොඩේ වැටිලා හිටිය ජීවිතය, උඩබලාගෙන හිටපු ජීවිතය. තවත් කෙනෙක් නවල කවල පෝල අන්දලා තමන්ව ලොකුමහත් කරපු ජීවිතය. පෙරපාසල්ගිය ජීවිතය. පාසල්ගේ ජීවිතය, විශ්වවිද්‍යාලගගේ ජීවිතය, රැකයා කරපු ජීවිතය. උෘදය වටිනාකං හදාගත් ජීවිතය. මේ විදියට අවදි ගොඩා පහුකරගනාව එකොට අතීතරූපය, නිරතුරුව වෙනස්වවියාව. නිරන්තරයෙන් අතීතරූපය වෙනස්වවී ආවා. ත අතීතරූපය වෝ එහම නිරන්තරයෙන් අතීතරූපය අනිත්‍ය වෙවී දුකගෙනත් දෙමින් තමන්ගේ වසගේ පවත්තන්න බැරු ආව නං අනාගතරූපයයක් තියෙනවා නම් අනාගතරූපය තවම ඇවිල් නනමු අපි අනාගතරූපය පතන් නෙද්ද අපි අනාගතරූපය ප්‍රාර්ථනා කරනවා. අනාගතරූපය අපි ප්‍රාර්ථනා කරනවා හැබැයි අපිට උපකල්පනයක් කරන්න පුළුවන් අතීත රූපයත් මේ බඳුුව එකක් න අනාගතරූපය විතරක් ස්ථාවර සදාකාලික සුක්ක නිත්‍යය ආත්මකක් වෙඩ බෑනි. අනාගතරූපයක් එහෙමයි. වර්තමානය හෝ වර්තමාන රූපයත් එහෙමයි දැ මේ දැන්විදිී විඳවන්නේ. මේ බලනබේ බුද්ධශ්‍රාවකෙක් ඒ මොහොතේ කල්පනා කළ යුතු විදිය. අධ්‍යාත්මික හෝ. ධ්‍යාත්මි ැන මේ තමන්ගේ රපය තමන්ගේ රූප. මොකද ඔයි අධ්‍යාත්ික රපය ගැ හොමේතුවට ඉළඟට බදුරජන් වහන්සේ මතකරන අධ්්‍යත්තන්වා බහිද්ධවා එළිය රූපත් එලියී රූප කියැනෙ මගේ දරුවානේ මගේ දරුව කොහොමද දාල යන්නේ මගේ බිරින්ද මගේ ස්වාමිය මගේ අම්ම මගේ තාත් අන කොහොමද මන් දාලයන්න කියලා අර අර පුද්ගලයට යම් කනස්ල්ල පසුතැම ඇති වෙන්න පුළුවවා ඒ එකයි එලියේ කතාමත් කියන්නේමේ අතීතරූපයක් හෝ අනාගතරූපයක් හෝ ආවර්තමාන් රූපයක් අජ්‍යත්තංවා බහිද්ධාව අධ්‍යාත්මික රූපයක් හෝ බාහිර රූපයක් ඊළඟට කියනවා මහාරූපයක් හෝ සවුම්රූපයක් ට පස්සේ හීනංවා පනීතන්වා හීනරූපයක් හෝ ප්‍රනීත රූපයක් ඊට පස්සේ දුරරූපයක් වෝ ළඟරූපයක් මේ ලෝකයම් සබ්බං රූපන්. සියල්ලුම රප, සියලුම රූප මේ සියල්ලුම රූප අනිත්‍යයි කියනවා. එහෙම දකිින්ඩ කියනවා. මේ සියලුම රූප යම් කෙනෙ උපාදාන කරගතු එෙදන දුග පවතිනවා කියළ දකින්න කියනවා. එ සියලුම රූප මම වසයෙන් මගේ වසයෙන් මගේ ආත්මය වසයෙන් ගන්න බෑ කියල දකින්න කියනවා. ත මෙන්න මේ තත්වය ප්‍රඥ්ඥාවෙන්ම දැන ගණ්ඩ කියරනු. ඔන්න මරනාසන්න වේච කෙනෙකුට දෙන ලොසන පණිවිඩයක්. තු රූපයේ ගැන විතරක්ද නෑ වේදනාව ගෙනත්. ඒ ගැන විදිර වේදනා තියෙන්නේ. වේදනාව ගැත් මේ විදියටම කල්පනා කරන්නුව. සුකවේදනා, දුවේදනා, දුක්කම සුකවේදනනා. එලියේදනා ඇතුලි වේදනා දුරවේදනා, අතීතවේදනා නාගත්ත වේදනා. සියල්ලූ වේදනාවලේ අථර්ථය සංඥා අඳුනගත්තදව රප සංඥා සබ්ද සංඥා ගන්ධ සඥා රස සඥා පොට්ට අබ්ද සංඥා දම්ම සන්න මේ සියල්ලුම සංඥා අනිත්‍යයයි මිතියන හටගන නිරුද්දවෙනවා යම්පනනිච්චන් දුක්කංවාතා සුකංවත අනිත්‍ය නං සුකවේදන අනිත්‍ය වන එක දුකක්නමේද දුකක් දුක්වේදනාව පවතින එක දුකක්නෙමේද දුකක් මධ්‍යස්ථවිඳීම වෙනක්න එක දුකක්නම දුකක් එනිසා මේ අනිත්තිවීමම දුකක් වේදනාව නිති්‍ය වීමම සඥාවව්දුකක්. ඊට පස්සේ අනිත්‍යයිනං දුකයිනං විපරිනාාම දම මේ විපරිනාමයටට පත්තින එක පෙරලයිනක සැපවේදන එක දිට පවතිනොනන් කිසි වුලක් නෑ විඳවිඳ ඉන්නයි තිෙ සනීපෙටක පෙරලෙනවානේ පින්නවත්න්නේ. ඊට පස්සේ පෙරලෙනවනං විපරිනාම දම්මන් කල්ලන්නුතන් සමනු පස්සසිතං ඒතම් මම ඒස හමස්මින් ඒ සෝමය අත්තා හෙමනක මගේ මම තමයි විඳන්නේ. ම දන්නේ ම කැමති සැපවදනාවට. සුකාස්වාදයට ම කැමති ම දුදකාශවාදයටට කැමතිද නෑ. නමුත් දක්කාශවාදය ඔබකරයින්න නැද්ද. එනවා. අකමැතිදේ එන්න ඇයි ම මංමගේ වසගේ පවතන්න බැරි නිසානී. මිනිසු කැමතිය දුක්වේදනාවට. මිනිස්සු කැමිති සුකාස්වාදයට. නමුත් මම සුකාස්වාදයට විතරයි කැමැති කියලා මට සුකාවාදේ පමණද තියන්නේ නෑ. ම ලවකම සුකාස්වාද වෙනස්වල දුදකාශස්වාදීකරට ැපිට හරෙනවා වි පරිනාාමයට පත්වෙනවා. එහෙම නම් මේ වේදනාව වගේ වසගේ පත්තන්න බැෑන එකෙන්ම දේරෙනවානින් මගේ වසගේතති යන්න බැරිව. ොට එහෙම නම් මේ සියලු වේදනා තීත වේදනාව වන මේ සියල්ලුම වේදනාවල මම මගේ මගේ ආත්මය කියල මමත්වයක් මමායනයක් පවත්ව වන්න බැරි බව දැනගන්න කියනවා. වක්කල හාමදුරුවන්නකෙනෝ වක්කලී තත්තුූ පරිදදෙෙන්ම දැනගන්න කියන. ඒ දැනගන්නකොට වක්කලී රූපයේ ගැන හිත කලකිරෙනවා කියනවා. හරි ලස්සනයි පින්නොත්න මේකම්ම කාරණයක් වුණාට මේ වටේ තියන මේක වැඩෙනකොට පුද්ධම ලස්සනයි. රූපයේ ගැන කලකිරෙනවා කියනවා ඇයි මේ උපාධානී වෙන්න කලකිරුණාම්. රූපය ගැන කලකිරෙනවා වේදනාව ගැන කලකිරෙනවා සංඥාව ගැන කලකිරෙනවා. සංස්කාරයේ ගැන කලකිරෙනවා. විඤ්ඥානයේ ගැන කලකිරෙනවා. කලකිරුුණහම කලකිරුණාට පස්සේ පින්වත්නී කලකිරීමෙන්ම නොවැලෙනු. ඇලෙන්නේ. කලකිරච්ච දේකට අපි කවදාවත් ඇලෙනෑ. කලකිරීමෙන්ම නොඇලෙනෝ. නොඇලුනාම නොඇල් මෙෙන්ම හිත මිදරවා. නොවැල්ම නිසාම හේතුව කරගෙන මිදෙනවා හිත. මේ පංචස්කන්ද ලෝකයේම රූපයෙන් හිත මි දෙෙනවා. විදීමෙන් හිට ිදනවා. සංඥාවෙන් හිට මිදනවා මේ අපිට අපි මිදිලනෑ අපිට රූපය උපාදාානය වෙලා පවති. උපාධානය ස්වභාව. වේදනාව උපාධානීය ස්වභාවෙන් පවතින්නේ. සංඥාව උපාධානීය ස්වභාවෙන් අපිට පවතින්නේ. සංස්කාරයේ උපාධානය ස්භාවෙන් ප විඤ්ානය උපාධාන ලා පවතින එකග අපි පංච උපාදාානස් කම්දය කියයෙන්. එතුළ පංච උපාදානස් කම් දෙයෙන් එඒයා මිදනවා මිදුනාම මිදුනනා කිය නුවනකුත්. විමුක්ති ඥාන දර්ශනයකුත් පහල වෙනවා. මෙම කියල බුදුරජනස වැඩම කළා හැබැයි වක්කලි හාමුදුරු භාගතුන් වහන්සක මේ වචන ඉස්මු දුනෙන්ම පිළිගත්තා. දැවක්කලි හාරු දැනංගත්තා ලෙඩවී ඇති බව ලෙඩවී න්න බව වක්කලි හානු දැනගත්තා. වක්කලි හාන්දුරු මේ කාරණයේ දැනගන පින් මත්නී බුදුරජාණන් වහන්සේ වක්කල හාරම කාරණ තේරුම් අගෙන බුදුරජනසව ඩියාම, එ බන්ඳු ප්‍රඥාවන් දනගණඩඕනේ පචස්කන්දී අතාාර්ථයේ ඒ විදිියයටම කල්පනා කරකර හිටියා. මේක බලාන හිටිය දෙවිවරු දෙන්නේ. දෙවිවරු දෙන්නේ බලාගන ඉදලා මධ්‍යමරාත්‍රයේ බුදුරජණනාස්සල් ලඟ පෙනී හිටිය. පෙනී ඉදලා දකුණු දන මඩල බිමෑන වන්දනා කලා බුදුරජණන් වහන්සේ. වන්දනා කරලකිවවා ස්වාමීනී භාග්‍යවතුන් වහම්ස මේ වක්කලී හාන්දුරෝ, මේ අරහත්වය පිනිිස්සම වීරිය කරනවාකු වර්වේදනාවයට ගහගන. ඉතුරු දේවතාව කිව්වා. හැබෑවයි, හැබැෑවයි ස්වාමීණී වක්කලි හාදුරු වීරියත් තරින පාටත් නෑ මංහිතන්නේ රහත්වේ මයි කියලා කිව්වා. පර නිනන් දෙවුරු මේගැන අවධහනින් ඉන්නවා. එතකොට මින් දෙෙනවා මයි කියෙලයි ට හිතෙන්නේ කිය කිවවා. එතතුු බුදුරජාණන් වහන්සේ ඒ ඒ විදිට මතක් කලා. ඒ කාන්තවසිෙන් වීරී වක්කලී අත්තරිනෑ තමයි. අවබෝධයනත් පත්තනව තමයි කෙලකිව. පහුවනි ද උදේ සංගයාට ක සන්ගය අ එකතුනාම බුදුරජණසු අදාලා පින්වත් මහනිනි. ඊයේ මේ දෙවිවරු දෙන්නෙක් මධ්‍යීම රාත්‍රීවැ පැමිණ කිව්වා වක්කලී හාන්දුරුවෝ වීරිය කරනවා වීරී අත්තරින පාටක් පේට නෑ. උන්වහන්සේ එතුර අනිදදේවතාවකි අත්තරි නෑ. ඒ කාන්තවසි රහත්වයට පත්තේ කියලා කිව්වා. පින්වත් මහනිනී වක්කලිය ඒ කාන්තේම රහත්වය පිණිස වීරිය කරනවා රහත් වෙනවා මයි කියලා මතක් කලා. එකඇන්නේ මරණය මුල් කරගන අලාමක සිතකින් වාසය කරනවා මයි. නොවැලුණු සිතකින් වාසය කරනවා මයි. ම මක් කල එතකොට බුදුරජාන් එක හාමුදුරුව කන ගියාවක්කල හාඳරුන්ගට බලන්න ධර්ම මාර්ගයේදී සත්පුරුෂය උදව කරන විදිය වටේටදලා ගිහින් ඔය කාරණය වක්කලි හාන්දුරටක ඇවැත් වක්කලී වහන්ස මේ ඔ බුදුරජාන්සේ මෙිහිම කදාවක් කිව්වා මෙහෙම කතාවක් කිවවා බුදුරජණන් වහන්සේ. ත වක්ල හාඳුරන්ට පුදුම උද්‍යෝගයක් තවදුරත් ඇතිවුණ. ඇති වෙලා කිව්වා භාග්‍යවතුන් වහන්සේට මම වදිනවා කියල කියඩ. භාගතුන්සට මතක් කරන්න මම උහන්සේව උහන්සගේ සිරිපා යුදත්්මය පිරිමැඳ පිරිමැඳ වදනා කරන බව කියන්න. ස්වාමීනී භාග්‍යෝතුන් වහන්ස ඔබවහන්සේ රූපය අනිත්‍යයයි වදාලේද මම නංක සැක කරන්නේ නෑ කියලත් කියන්න. රූපයේ නිසා දුකහට ගන්නවා කියලකි ව්වාද ඒක ඒ කාන්තවසිෙන් මන් සැක කරන්නේ කියලා කියන්න. ඒ මම මගේ මගේ ආත්මයයි මගේ වසගේ පවත්වන්ඩ බැරි බව භාගතුනාස වදාලා එක මම සැකකරන්නෑ කියලා කියන්න. එහෙම මතා කරල භාගතු වහන්සේ නැවතවතාවක් සිරිපාසටන් පිරිිමැඳ වන්දනා කරන්න ක ලාට භික්‍ෂුව හරවල ඇව්. බල සත්පුරුෂය උදව කරන විදිිය ධර්ම මාර්ගයට. ඒවෙනකො බුදුරජන්නස වැඩටි කාල සිලාව. බුදුරජාන්ස වැඩහිටේ. වක්කලි ස්වාමිනාාසයටට මේ අධික වේදනවත්ක වක්කල ස්වාමනාාන්සේ හිත මිද නොවේගේ අන්තිමට ම පිින්වත්න්නේ අරස්වාමිනාාන්සේලටිකිවවා ඇඳ පිටින්මෝ ගල්තලාවට ගහින්තියන කියලා ගල්තලාවිදී තමන්ගේ කොට්ටයට තිබුණු දැලිපී අරගෙන හිස මේ බෙල්ල කපාගෙන තමයි වක්කලි හාන්රුව අපවත් වුණ සාමාන්‍ය කෙනෙක්ගේ මියයා මත්නම අසානකෙනෙක් මැරනකොට එක්ෝ රාගේ මැදිහත් වනවා එක්කෝ පටිගේ මැදිහත් වෙන එක්ක ොහයේ මදි අතර තුු මිතරන මේ තුනමනේ බුදුරජණන්සේට දාාඩිය දාගනික භික්‍ෂුව ඇවිලකවවා ස්වාමී භා්‍යවඋතු නාන්ස වක් කළ හාඳරු බෙල්ලපාගන කියලා. බුදුරජාණන් වහන්සේ මේ කාලසිලාවට බුදුරජනස වැඩම කලා වැඩම කරල කිව්වා පින්වත් මහනනි අර හස දිහා බලන්න කිව්වා. වලාකුලක් වගේ ඔය මාර්යයා උතුරු දිසාවටයි දකුණු දිසාවටයි වලාකුලක වේශයෙන් ඔය වලාකුලක් වගේ යන්නේ මාරයා කිව්වා. මාර්රයාවය හොයන්න යන්කිසිවක් නෙමී. බෙල්ලකපාගත්ත වක්කලී ස්වාමීන් වහන්සේ ප්‍රතිසන්ධ වි්ඥානය ය හොයන්නෙ කිවවා. පින්වත් මහනින වක්කලී පිරිණිවම් පෑවකිවෝ. උපාධන රහිතවයි වක්කලිගේ ජීවිතේ නැති වුණේ කිව්වා මෙහෙම කියද්දී සර සංඝයා සාධ කාර දුන්නා. එ බලන්න මේ ජීවිතය සන්ධ්‍යාවේ හරි යථාර්ථය හම්බ වනොත් ඒ යථාර්ථය හම්බවෙච්ච ශ්‍රාවකයාට ධර්මය අල්ලන්න පුළුව. ර්මයල්ලන්න බෑ ධර්ම අල්ලගන්න බෑ මේකට බාහිර සමාජයෙන් උදව්ව අවශ්‍යයි ධර්මයක් දෙවුණු කරන අපිට මේ බාහිට සමාජයෙන් හම්බෙන්නේ පංච දුෂ්චරිතය පැත්තටයි සීලයක් දෙවුණු කර ධර්මයයක් දියුණු කරන ගුණ ධර්මය කන ශක්තිමත් වෙන තැකට බාහිට ලෝකෙන් අපිට උදව්වක් කම්ඹව නැත්තටම බාහිර ලෝකින් අපිට උදව් හම්බන්නේ පිරිහිෙන පැත්තට. එක වෙලා පාටිදාන පැත්තට එකතු වෙලා කණබොන දේවල් පැත්තට. අසත්පුරුෂ කතා අන්දරවලට. විවිධාකාරය අසත්පුරුෂ කංවලට අපට ලෝකේෙන් උදව්ව හම්බුනාට ධර්මී පැත්තට උදව අහම්බේ ඉතාම අතොලොස් සක් විතරයි පින්වත්න්නේ. එතුට දක්ෂ ශ්‍රාවකේක්ට බාහියෙන් හම්බෙන උදව් හරී වැදගත් පින්වත්න්නේ. මොකද තමන්ගේ ජීවිතය බිරියෙනකොට ලැඹ සිටි සිහිහයට පැමිණීමට බාහිරින් උදව් කරන්න ඕන බිරිඳට පුළුවන්වෙන්න නේ උදව කරන්න ස්වාමියයාට ආදරේනං ඒක කරන්න පුළුවන්වෙන්නවන ස්වාමයාට පුළුවන්වෙන්නඕන බිරිඳට එක් කරන්න නමු අද බිරිද ධර්මයේ දෙවුණු කරනකොට ස්වාමයා විරුද්ධයි. ස්වාමියයා ධර්මයේ දෙවුණු කරනකට බිරිඳ විරුද්ධයි. එහෙම සමාජයක කොහොම ධර්මය ආදේද කියලා හිතාගන්න අමාරුයි. දඒ කාලි හිටියා එක හාඳරගෙනෙ කිටියා ඔය හාදුුරු ඇත්තටම ක ඇතුළලටගේ භාවනා කරන්න කියල හිතාග. භාවනා කරන්න කියල මේ හාදුුරු හිතාගන ගියාට කැලේටගයාට පින්වත්නී මේ හාම්දුරෝ කෙලෙස්වලින් යට වනායිති. සමල්ලාට හුදකලාව හුද කලාව තුළ කෙස් ඇවිසිලයිත් පුළුවන් මේ හාදුරෝ කෙලෙස්වලින් යට වුණා. කෙස්වලින් යටවෙනකොට මේ හාමුදුරුවළඟට එක දෙවියකාබලන් බාහිර කරන්න උදව්ව. දෙවියක් කැවිල්ලා කියනවා හාන්දුරුවනේ දැමේ දෙවියා මේ හාන්දුරුවන්ට ඇහෙන්න්ඩ කියනවා හාමුදුරුවනේ ගිහිෙක් වගේ පාපී සිතින් මොකටදමි කැලේට රිංගුවේ ගියෙක් වගේ පාපී සිති මොකදමි කැලයට ආවේ. බාහිර අරමුණ ඔස්සේ හිත දුවන්ඩ දෙෙන් දෙපා. බාහිර අරමුණුවස්සේ හිතේ චන්දරාගයට වැඩෙන්ට දෙඩ එපා දැන් අපට පින්වත්නී මේ රූපය ගැන චන්දරාගයක් පවතිනවා මේ විඳින වේදනා ගැන චන්දරාගයක් පවතිනවා මේ අපි අඳුනගත්ත බාහිට සංඥා පිළිබඳ චන්දරාගයක් පවතිනවා ඒ වගේම මේ අපේ හිතේ ඇතිවන සිතුවිලි සම්බන්ධ සංස්කාරයන් පිළිබඳ අපට චන්දරාගයක් තියෙනවා. විඤ්ායේ පිළිබඳ අපට චන්දරාගයක් තියෙනවා. එතුන මේ පංචස්කන්ද ලෝකයේම පිළිබඳ අපට චන්දරාගයක් තියෙනවා. ඇත්තර්ම මේ පංචස්කන්දය වනිම තියලා චන්දරාගේ වෙන්කරගත්තොත්. ඒ චන්දරාගේ වංකර ගත්ත තැන ක අපි කියෙනවා සම්පූර්ණය පංචස්කන්දයේ නිස්සරණයට පැමිණුනා කියලා. නිස්සරණයට පැමිණීම පිණිස තමයි බෙදබෙදා බෙදබෙදා බුදුරජාණන් වහන්සේ අප මේ දහම් කොට්ටාස ගැන අවධාරණය කළේ. දද පැදිලි කළේ නිස්සරණය පිණිසයි. ඇතු නිස්සරණයට පත්වෙන ශ්‍රාවකයකුට ධර්මී හරි යුදවක් පින්වත්න්නේ. එනිසා නිස්සරණයට පැමිණ ශ්‍රාවකයකටයි. එඒ නිස්සරණයේ තරුම් කරන්න තමයි රපෙක් මෙයයියයි ේදනාව මෙ අයි දදිවසින් පැදිලි කළ රූපය හට ගැනීම මෙයයි, රූපය නිරෝධය මෙයයි රූපය නිරුද්ධ කරන ප්‍රතිපදාව මෙයයි. ආස්වාදයේ මෙයයි, රූපේ ආදීනවේ මෙයයි, රූපය නිස්සාරණයේ මෙයයි කියලා බදු ජනස පහැලික ඒකයි. ඒය අන්තිමට නිසරණටනකොට රූපය මෙයයි රපයි, රූපේ කරේපාතින චන්දරගේ මෙයයි කියලා දෙක වංකලොත්. චන්දරාගේ වංකර ගත්තර පස්සේ. එතන පවතින රූපස්කන්දයක්මිසක් රූපපා දනස්කන්දයක් නෙමයි. රූපස් කන්දයම චන්දරාගෙන් තෙත්කරනකොට, ඒත් තෙත්කිරීම මුල් කරගෙන පින්වත්න්නේ එතන රූප උපාදානස්කම් දෙයක් ්‍රියාත්මකවෙන්න පටන්ගන්නවා. එතු රූපස්කම්දේ රූප උපාදානස්කම් දෙයක් බවට පත් කරගන්නේ චන්දරාගේ නිසා. රප චන්දරගේ වෙන් කරට පසේතන පදාානයක් නෑ උපාධානයක් නෑ දෙම් බලන්න හාමුදුරණ්ඩි කියන අර දේවතාව හාන්දුරුවනේ චන්දරාගෙන් තෙත්කරන්න්ඩෙපා. චන්දරාගෙන් තෙත්කරන්ඩිපා. සුවසේ වසන් කියලා හිතාගන නේද කැලේ ඇතුළට වැඩියේ දැම්මීමමකක්දමී කරන්න කෙලනවා. දූවිලි ගසා දමා නැගිටිඩ කියනවා හරියට කෙලෙස් දූවිල්ල ගසල දාලා නැගිටින්න කියනවා අහසේසිට පොළවටාපු කරුල්ලෙක් මේ පොළවේ කෑමබීම කාලා දූවිලි තැවරුුණාට පස්සේ ඒ පියාපත් බර වැඩී කියනවා. විලිතඇවරුුණාම් ප්‍රියාපත් බරවැඩි කියනවා. ඒ දූවිල්ලෙන් පියාපත් බරවෙච්ච පක්ෂියෙක් හරි ලස්සනයි. දූවිල්ලෙන් පියාපත් බරවිච්ච පක්ෂියයෙක. පියාපත් ගහ ගහ, ගහ ගහ දවිලිටික ඉවත් කරලා හිතේ හැටියට අවකාසේ පියම්බා යන්නේ යම්සේද. මොක දර දූවිලිවලින් මේ පොළොවට කෑම හොයාගෙනාවට පස්සේ. ොවෙ තින ද විලිවලින් පස්වොලින් සමට මඩවතුරකන මඩේ හිටියොත්තේ මර මඩත් එක්කම තටුටික හොඳට බර වෙනවා. එතකොට හිතේ හැටියට තටු හලාවිදින්න බෑ ඉගිලියන්න්න බෑ. එතකොට මොකද කරන්නේ අර කුරල්ල එක තැන එක තැන තටුටි ගහවා කියනවා. එකතැන එක තැන තටුටික ගහනකොට අර දූවිලි මඩටික කලාගෙන ගැලවිවෙල යනකොට හිතේ හැටියට පියාපත් ගහලා යම්කුරුල්ලි කවකාසේ පියබා යන්නේද හාමුදුරුවන්නේ. කෙ දවිලි ගසාදාලා නැගිතින්න කියනවා. දැ මේ උදව්ව කරන එලියෙන්. තු කෙස් දූවිලි හලදාලා නැගිටිඉන්න කියනවා. අනේ හාදුරණී භාවනාවට හිත විදර්ශනාවට මේ ස්කන්දයන්ගේ අනිත්‍යතාවය, දුකතාවය අනාත්මය ඉට පස්සේ ශූන්‍යතාවය නිර්වේදය නිබ්බිධාව, විරාගය, පටිනිස්සගේ න ැදිය යුතුයි නොවැැලිය යුතුම දෙයක් විදිට දකින එක නම් නවත්තන් එපා ඔබ වහන්සේ සිහි ඇතිකරගනිත්වා සිහි ඇතිකරගනිත්වා වීරිය කරන සේක්වා ඔබහන්ස කෙලෙස්නින් දෙෙන් නැගිටින සේක්වා කෙලා එලියේ මතු කර එකොට රහාදුර සිහ උපදෝ ගත්ත. අදනං ඒ සිහිය උපද්දෝ ගන්නත් බේද කියයි මගේ වැඩේ මම් බලාගන්න තමුන්ගේ වැඩ තමු බලාගන්නික. උපදස්තෙන්නොක උද කියලායි. එච්චට මිනිසුන්ගේ තිනෙන උද්ධච්කම මෝරලා තියෙන්නේ. මානනක්කාරකම මිනිසු ඇහිලා. ගී පැවිදි ඔක්කෝම උද්ධච්චක මාසයේ හිරවෙලා. භාග්‍යවතුන් වහන්සගේ ධරමීයට තැන දෙනක අඩු වෙලා. ඒ අඩුුවවෙච්ච සමාජයකට නිවන කොච්චර යාදේද කියලා හිතාගන්න බෑ. කොච්චර නිවැඩ කැමතිවේදි කියලාලට හිතාගන්න බෑපින්වත්නේ. ඒ නිසා, ුවන් රම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ධර්මිය තුළ ගැලවීයාම පිණිස පරිහරණය කරන්න. ඒ ගැලවයාම පස ධර්මය පාච්චි කරගන්න පුළුවන් පින්වත්ම. බුදුරජාණන්ස වදාලී හරියට තමාගේ මැවුම්කාරයයාද ගැලවුම්කාරයාද තමම් ව යුතු බවයි. තුර ගැලවිලා යනවද කියනෙක තමන්තිරණය කරගන්න. මැවුම්කාරයා හෝ ගැලුම්කාරයාවෙන්නේ තමන් මයි. තුර තමන් ගැලවෙනවද සම්පූර්ණය තවදරට රැදිිල ඉන්නව කියලා තමන් තිරණය කර ග්ඩෝනිකා. ඒ නිසා ඔබේ ජීවිතයේ තුළ විපස්සනා කළ යුතු බොහොම ලස්සන පටිපාටයක් අපි මේ ධර්මී තුළින් පැහැදිලි කලා තුවට දැන් අදම මේ පහය දවසේ ආධදිිෂ්ඨාන කරගන්න බුදුරජාණන් වහන්සේ දකගණ්ඩවාම කියලා. තුර බුදුරජාන්ේ දැකගන්නවා මයිගේ අදහස තියයාගන්න තකොට මේ දැකගන්නවා කිවේ මුණ අදහසින්ද මේ දැකගන්වා කියලා අදහස්කළේ පින්වත්නී ධර්මී තුළින් දැකගන්නවා කියන එකයි. එතුළ ධර්මී තුලින් යමෙක් බදුරජාණන් වහන්සේ දැක ගන්නවාද ධර්මී තුලින් දැක ගැනීම් තමයි ස්ථාවර පදනම. පිළිමී තුලින් සැබෑ බුදුරජාන්සේ දැක ගැීම දුෂකර බව මේ වක්කල සාමිාහන්සේ සමඟ ඇතිවෙච්ච. ඉතාම හරවත් දහම් සංවාදයෙන් අපට කැපිලා පේනවා. ඉතාම පැහැදිලිව පේනවා. ඒ නිසා පින්වත්නී මේ ජීවිතය අවබෝධය කරායන්න තියෙන ිනි මේ කාරණ පහ පිළිබඳවයි. එතු කල කකිරෙන්ව වන රණ පහ පිබඳ මිදෙන්ඩ යෙන්නේෙත් රූපවේදනා සංඥා සංකාර ්ඥා කියන පංචස්කන්දය තුළයි. ඒ මිදීම ප්‍රතියක්ක්ෂක නන්න තියන්නේෙත් මේ පහ තුළයි. එනිසා මේ පංචස්කම්දේ අවබෝධ කරවීම පිණිස බුදුරජාණන් වස ලෝක නාවිද නාවිද දහම් කොට්ටාස කිය කියා කිය කියා අපිට අපේ ඔලු අතක ගා මේ කාරණයට තේරුම් කරලා දුන්නා. ො මේ තරුම් කරන්න ලෝක කවරුවත් කෙනෙකිටි නෑ බුදුරජාණන් වහන්සේ තමා අපට මේ කාරණ තේරුම් කරලා දුන්නේ. එතකොට අවිද්‍යාවෙන් වැහිලා අම්තික ඒකන අවි්‍යාව ක කියලා කියන්නේම මේ තේරෙෙන් නැතිකමන තන්නහාබින් බැදිිලා මොකටද ැඳනින පචස්කන්ද ලෝකට. කෙලවරක් පේන්නේ නැතුව මේ යන ගමනීදී. මේ රූපේට බැඳිලා රූපේ වටේම පෙරලි පෙරලී. රූපේ වටේම යතාාර්ථයක් කහොයමින් ඇවිදිනනාපට ඔබට ිහි ාර්තයක් කොයන්න. රූපයෙන් රූපේවටේ දුවන් නැතුව යථාර්ථයක් කොයන්න. රූපේ වටේ පෙරලින් නැතුව යථාර්ථයක් කොයන්න. පෙරලීම දැවටීම රූපේටේ සිටීම ලෝකයේ පරමාර්ථ සත්ති හෝයන එක නමේ කියලා බුදුර ජනසට ඉගැන්න්නවා. ඒ උගන්න පු ධර්මය අප පිටාදයහි නොවා. ඉතිං හිතේ හැටියට ධර්මී තුළ හැසිරෙන්ට. හිතේ හැටියට හැසිරන්න. ඔබ හැමදිනාට මද. ද ජීවිත අවබෝධය ධර්මාවබෝධය පිණිසුපකාරවේවා. පින්වත්තිී අද දේශනාවේ දායකත්වය මාතර නාවිමන උතුර ජයමානිවසේ පදිංචි කල්ප හේවා ගමගේ මහත්මාත් කේ අයි බුද්ධිකා චාන්දනී මහත්මියත් එකතු වෙලා දේශනාවට දායකත්වය දරනවා. ඒත්තු බලාපොරොත්තු වෙනවා මීට වසර හතකට පෙර මිය පරලෝගිය ජෝතිපාල හේවාගමගේ පියතුමාටත්. මීට වසර එක හමාරකට පෙර මිය පරලෝගිය තුංගබද්‍රා ඉදිරිසිංහ මෑනියන් ඇතුළු දෙපාර්ෂවේ නමින් මිය පරලෝගොස් සිටින සියලූම ජාතිවර්ගයාට පු්්‍යානු මෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. එ මිය පරලෝගිය ජෝතිපාල ේවාගමගේ පියතුමාටත්. තුංගබද්‍රා ඉදිරිසිංහ මෑණියන් ප්‍රධාන කල්ප හේවාගමගේ මහත්මාගේ සහ බුද්ධිකා චාන්දරනී මහත්මේ නමම්මියගේ ඥාතීන්ගේ බවගාමී සසර සුවපත්තේවා ඉතා මික්මන් භවේකදී ජාති්‍යයාදිී දුකෙන් මිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමී කුසල් හේතුවා සනාබේවා කලපි අධිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින දෙමෝපියන්ට දූ දරුවන්ට ඥාතිීන් නඇැතුළු රටවාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. එහම දෙදිනාටමත් අපි ආශිල්වාද කරනවා මේ ගෞතම් බුදුසසුනී නිවන් පිණිසම මේ දේශනාමී කුසල් හේතුවාසන වේවා. දේශකයන් මහන්සේටත් ගලිගමුය ඥානදීප ස්වාමින් වහන්සේටත් අනිකුතුන් සියලු මහාසංගරත්නේයටත් කුසල් හේතුවේවා මහා සංගරත්නට උතුම් බුදුසුනේ පිළිසරණ සැලසේවාකින් අධිෂ්ඨානය ඇතිකරගන තියෙනවා. එවගේම පින්වත්න සම්මාධදිට්ික දෙවිවරුන්ටත් මේ පින බලවත්වේවා චතුරාර්ි සත්‍ය අවබෝධරගැනීම පිනිසම මේ දර්ම හේතුවේවා කියින් අධිෂ්ඨානී ඇතිකරගෙන තියෙනවා. ඒ පවල්ල හැම දෙනාටමත් මේ ග ඥාතීන්ටත් සේලු දෙවියන්ටත් ගෞතම බුදු සසුනේදී ජාති ජරාාව්‍යාධදි මරණ සෝක පරිදේව දු දොම්න්නස්වලින් නිදහස්ව ලබන. උතුන් නිවන් පිණසම කුසලානි සංසයන් හේතුවා සනාවේවාක අධිෂ්ඨානන් දේශනාව නිමා කරනවා ඔබ හැම දෙනාටම.